දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 583 වැනි ටෙලිවැකිය. කතාවක් තියෙනවා තැබෑරුම් කාර්යාගේ බල්ලා මල දවසේ වත්ත පිරෙන්ට සෙනග හිටියලු. තැබෑරුම් කාර්යා මල දවසේ බල්ලෙක්වත් ආවේ නැතිලු නේද? තැබෑරුම් කාර්යා මල දවසේ බල්ලෙක්වත් ආවේ නැතිලු. දැන් මේ දවස්වල මේ සමහර පක්ෂ නායකින්ට වෙලා තියෙන්නේ ආන් ඒකමයි. හොඳේ එදා මේ බල්ලා මල දවසේ වත්ත පිරෙන්ට සෙනග හිටියට දැන් ඉතින් පෙරදුනහම නේද? තව තව දාලා යනවා, විවේචනය කරනවා, බනිනවා, හැරෙන්ට වෙන දෙයක් අහන්න දකින්න ලැබෙන්නේම නැහැ. හොඳේ බල්ලා මල දවසේ මලගෙදරාව හැමෝටම ඉතින් තැබෑරුම් කාර්යා යහමින් බොන්ට එහෙම දුන්නා නේද? ආ නමුත් දේශපාලන වශයෙන් ඉතින් මේ තැබෑරුම් කාර්යෝ මිය ගියාට පස්සේ ආයේ කවුරු බොන්ට දෙන්නද නේද? එක එක තැබෑරුම් වලින් බීපු විටින් විට සැපට බීපු උදවිය දැන් කියන කතා ඇහෙනකොට හතර හිනා යනවා. හරිද? වැඩියෙන්ම ඇහෙන්නේ මේ හිටපු ජනාධිපති රනිල්ට එරෙහි කතා නේද? ඔහු දේශපාලන වශයෙන් 26 වෙනි වතාවටත් පහුගියද අපරාදයි. හොඳේ රෝසි සේනානායක උපදේශකවරියක් හැටියට ඉඳලා එයයි කිව්වා රනිල් වික්‍රමසිංහ යාට දුන්නේ වේයෝකාපු පෝෂකක් කියලා නේද? ආ ඒකම හැරණ තැපෑලෙන් ඊළඟට ඇහෙනවා ඩයනාගේ කටහඬ. ඩයනා කියනවා පාර පුරා තෙල් ලීක් වෙච්ච V8 එකක්. අරයට වේයෝකාපු පෝෂකක්, මෙයාට තෙල් ලීක් වෙන V8 එකක්. හරිද? මාර වාහන V8 එකක් දුන්නා කියලා. හරිද? ඩයනා මාධ්‍යට ඇවිල්ලා කියපු ඒ කතාව ඇතුලේ ඊට වඩා වටිනා වැදගත් වචන කීපයක් තියෙනවා. ඕන් ඒක හන්ටකු. මාස ගණන් මේගොල්ලෝ මේවා තියාගෙන ගරාජ් වල හොරකම් කරා මේවෙන් සල්ලි. මම බය නැතුව කියනවා. මගේ ළඟ සාක්ෂි තියෙනවා මේවට. රුපියල් 10000 යන එකට ලක්ෂ 10 ගණන් අරන් තිනවා මේ වාහනවලින්. ආ දැක්කද? එයා ගාව තියෙනවලු රුපියල් 10000 රෙපෑර් එකකට ලක්ෂ 10 දාලා හොරකම් කරපු විස්තර. හරිද? රුපියල් 10000ක් වෙනුවට ලක්ෂ 10ක්. ඒ කියන්නේ ඔබට තේරෙනවද? රුපියල් 10000ක වියදමට ලක්ෂ 10ක් ගන්නවා කියන්නෙම රුපියල් 990000ක් හොරකම් කරලා වංචා කරලා හොරා කාලා කියලානේ නේද? ඈ මේ තාක්කල් ටෙලිවැකි වලින් පෙන්වුවේ කිව්වේ ඕන් ඔය හොරකමයි දූෂණයයි වංචාවයි ගැන. හරිද? ආයේ දැන් ඔබට ඉතින් අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේද? ආ මේ රටට මේ කල ගියේ ඇයි කියලා, මේ රටට මේ කල ගියේ ඇයි කියලා ඔය ටෙලිවැකි ටික හරියට බැලුවොත් ගණන් හිලව් ඇතුව ඔබට තේරුම් ගන්න පුළුවන්. හොඳේ ඔන්න දැන් රහස් පොලිසියටත් මරු වැඩක් තියෙනවා. අපට පැමිණිල්ලක් නැහැ, ලිඛිත පැමිණිල්ලක් ලැබෙන්න ඕනේ වගේ කතා කීකින්ට එපා. ඩයනා මාධ්‍යයට හෙළි කළ මේ වංචාව, හරිද? ඇය ගාව තියෙන තොරතුරු, කවුද හොරා කෑවේ, මේ ටික ගිහිල්ලා අහලා අරගන්න. ආ අරගෙන හොරු අල්ලන්න. හරිද? මොකද ඔය සුපිරි වාහන 107 ඔය ගාල් කරලා තියෙන තැනම ඔය ජාතියේ තව වංචා දූෂණ අති විශාල ප්‍රමාණයක් ඇති. හොඳේ දැන් ඔය ජනාධිපති ලේකම් කාර්යාලේ මොනතරම් දූෂණ වංචා සිදුනාද කියලා හොයන්න. විශේෂයෙන් ඔය උපදේශකලා කියන උන්දලා දීපු උපදේශන සහ, හරිද, මේ විදිහට වාහන නඩත්තු වලින් ගහපු ගැහිලි අනිවාර්යෙන් හොයන්ට. හරිද? ඒක මේ වත්මන් පාලනයට පැවරෙන තවත් එක් අභියෝගයක්. හරිය අපි දන්නවා දැනට ඉන්නේ 3 දෙනෙක් බව. ඒක ඇත්ත. පාර්ලිමේන්තු බලයේ ලදවිගස මේ සියලු වංචා දූෂණ වහා වහා විවෘතව හොයන්ට අවශ්‍යයි. විවෘතව හොයන්ට ඕනේ. හරිද? ඒක ජනතාවගේ ප්‍රධාන අපේක්ෂාවක්. ඩයන්ලට රෝසිලට අනුව ඇත්තටම ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ යන විදිහට වාහන මෝචරියක් වගේ නේද? වාහන මෝචරියක් වගේනේ තිබිලා තියෙන්නේ නේද? ඒ නිසා ඔය වාහන මෝචරියටත් කල්පවතින එම්බාම් එකක් දෙන්න කියලා මතක් කරනවා. ඔව් කල්පවතින එම්බාම් එකක්. හොඳේ හොඳට මතක තියාගන්න. මා නිතර ටෙලිවැකි වලින් ලියු එක් පරම සත්‍යක් තමයි මේ රටේ ධනේ හොරා කෑවේ දේශපාලනඥයින් පමණක් නෙවෙයි කියන එක. මේ රටේ ධනේ හොරා කෑවේ දේශපාලනඥයින් පමණක් නෙවෙයි කියන එක. විශේෂයෙන් දේශපාලනය හා බැඳුණු නිලධාරි පැලැන්තියක් ඉන්නවා. ඒ අය දේශපාලනඥයාගේ ඇඟේ වහපු මැක්කෝ වගේ සෙට් එකක්. හරිද? උපදේශකලා ඔයාදී විවිධ ස්වරූපෙන් දේශපාලනඥින්ගේ ඇඟේ වහලා හැකිතරම් හූරකාපු ලේ උරා බීපු එක තමයි ඒ නඩය මේ තාක් කරලා තියෙන්නේ. ඒ නඩය මේ තාක් කරලා තියෙන්නේ. ඔය ජනාධිපතිලා අගමැතිලා දේශපාලනඥින් ළඟ ඉඳලා තියෙන උපදේශක නඩය ගත්තාම ඇත්තටම ඒ අය හරියට උපදෙස් දුන්නා නම් මේ රට මෙරහට සුරපුරයක් වෙන්න ඕනි. හරිය දැන් මේ දවස්වල සමහරුන් ඔය මේ දුටු දුටු තැන අඬා වැටෙන්නේ. හරිද?
ඇත්තටම ආගේ සුක විහරණය නැති වෙච්ච නිසයි. කොහොම වුණත් ඉතින් බල්ල මලාට පස්සේ මැක්කන්ට යනේනමක් නෑනි. ඒක තමයි ඇත්ත. ඔය ජනාධිපතිලා ඇතුළු දේශපාලනඥින් ගාව හිටපු අයත් මොන තරම් හොරාකන්ට පුරුදු වෙච්ච අයද කියලා තේරුම් ගන්නට. හොඳේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ කිව්ව කතාවක් මතක් කරලා දෙන්නම්. මේ කතාව හිටපු ජනාධිපති රනිල් කිව්වේ එයා ජනපති වෙලා හිටපු 20-23 අවුරුද්දේ, ඒ කියන්නේ පහුගිය අවුරුද්දේ ජනවාරි 27 වෙනිදා. එදාම මේ ගැන ටෙලිවිෂන්යක් ලිව්වා. හොඳේ 20-23 ජනවාරි 27 වෙනිදා රනිල් වික්‍රමසිංහ කිව්ව කතාව මොකද්ද? ඔහු ඒ කතාව කියන්නේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් දින උත්සවය ගැන. ඒ කියන්නේ නිදහස් දින උත්සවයට යන වියහියදම් ගැන එදා ජනපති රනිල් වික්‍රමසිංහත් මවිතිය පළ කරලා තිබුණා, පුදුමය පළ කරලා තිබුණා. පොඩ්ඩක් අහන්න. අහලා තියෙන සමහර ඉස්තුමෙන්තු ගැන මම පුදුම වුණා. DSN නායක මැතිතුමාට මල් මාලා දාන්න රුපියල් 97,000. මම දන්නේ කොහොමද මේක 97,000 වුනේ. ජාතික ගීය ගයන්න ඉල්ලා තිබුණා 118,000. DS පිළිරුවට මල් මාලාවක් දාන්න රුපියල් 97,000. හරිද? රුපියල් 97,000. ජාතික ගීය කියන්න ඒ කියන කීප දෙනාට ඒ ටීම් එකට 118,000. රුපියල් 118,000 ජාතික ගීය කියන්ට ඈ කොහොම ගානක්ද නේද? මේ වගේ උත්සව සංවිධානයෙන් විතරක් කෝටිපතියන් වූ අය ඔය තැන්වල ඉඳලා තියෙනවා. හොඳේ විශේෂයෙන් හට් එක පුටුව මේසෙ පවා, හරිද, ඒවා ගේන ඒවයින් පවා ගාන ගහපු කෝටිපතියෝ බවට පත්වෙච්ච උදවිය ඔතන ඉඳලා තියෙනවා. ඒකයි අපි සෑම විටම ලිව්වේ දේශපාලුවන් සේම සමහර නිලධාරින්ද එකතු වෙලා සන්ධානගත වෙලා හොරා කාපු රටක් මේ කියලා. දැන් ඇති අභියෝගය මේ බල්ලා මැරිච්ච මැක්කන්ට මේ ආණ්ඩුව කියන ඇඟේ වහන්ට නොදී රැක ගැනීම කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. බල්ලා මැරුණු ඒ බල්ලගේ ඇඟේ වහලා හිටපු මැක්කන්ට මේ රජයේ කියන ඇඟේ වහන්ට ඉඩ දෙන්න එපා කියලා අද අපි අවධාරණය කරනවා. Thank you.